මේ අවුරුදු තුල සාපේක්ෂව අඩු රෝගී ගණනක් වාර්තා වුණේ නමුත් ඉදිරි කාල සීමාව තුල නැවතත් අර අසාමාන්‍ය ඉහළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙනවද කියලා තීරණය වෙන්නේ අද දවසේ මේ සම්බන්ධයෙන් අපි ගන්න හරි ක්‍රියාමාර්ගත් එක්ක මේ ඩෙංගු වලට යොදවන්නත් කොවිඩ් වලට යොදවන්නත් අනිත් බෝ නොවන රෝග සහ බෝ වෙන රෝග පාලනයටත් යොදවන්න අපිට ඉන්නේ එකම සෞඛ්‍ය කණ්ඩායම. ඒතර මේ සෞඛ්‍ය කණ්ඩායමේ ප්‍රධානම අවධානය මේ වෙනකොට යොමු වෙලා තියෙන්නේ කොවිඩ් වලට. රෝග ආවේක්ෂණ කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුරු බිම් මට්ටමින් සිද්ධ කරන්නේ. එතෙන්ද ඊයගේ ප්‍රධානම වගකීම වෙලා තියෙනවා මේ වෙලාවේ කොවිඩ් පාලනය. ඒ නිසා මේ ආවේක්ෂණ ක්‍රියාවලිය සමහර විට අපිට රෝගීන් අපිට බලාපොරොත්තු නොවන විදිහට එන්න ගත්තොත් එහෙම කඩාවැටෙන්න ඉඩ තියෙනවා ඩෙංගු වල. ඒ හරහා විශාල ව්‍යාප්තියක් සමහර ප්‍රදේශවල ජනවාරි පෙබරවාරි මාසවල ඩෙංගු ව්‍යාප්තියක් සිදු වෙන්න ඉඩ තියෙනවා. මේ පහුගිය දින කිහිපය තුළ වගේම ඊයේ දවස් වෙනකොටත් කතා බහට ලක් වෙච්ච දෙයක් තමයි මේ හෙළවසු සම්බන්ධයෙන් මතුවෙච්ච තත්ත්වය. එතකොට දැන් මේ වෙනකොට තීරණය කරලා තියෙනවා తాවකාලිකව අත්හිටවන්න සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේක සාර්ථකයිද අසාර්ථකයිද කියන කාරණේ හෙළිදරව් කරන තාක්කල් මේ ඖෂධය ජනතාවට ලබා දීම නතර කිරීම සඳහා තීරණයක් ඒක අපි ඉතාම වැදගත් තීරණයක් විදිහට දකිනවා ඊයේ දවස වෙනකොට ලංකාවේ සමස්ත රෝගීන් ගාන 30000 සීමාව ඉක්මවා ගියා අධ්‍යයනය කළොත් අපිට පේන තියෙන දේ තමයි රෝගීන් ගාන විතරක් නෙමෙයි මරණ ගාන ඔහුගේ කාලය තුල සැලකිය යුතු මට්ටමකින් වැඩි වුණා ඒතර ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළේ 7000ක් විතර මේ විදිහට දෛනිකව වාර්තා වෙන ප්‍රමාණය ගත්තා කොළඹ අවදානම් පැහැදිලි මේ කොළඹ සංඛ්‍යාවනුත් අති බහුතරයක් කොළඹ මහනගර සභා සීමාව ඇතුළේ ඒතර ඒ කොළඹ මහනගර සභාව කේන්ද්‍ර කරගත්ත කොළඹ තත්ත්වේ පාලනය කර ගැනීම සඳහා අපිට යම් විශේෂිත වැඩපිළිවෙලක් මේ මොහොතේදී සකස් විය යුතුයි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න